මෑත ඉතිහාසයේ අපේ රට ගත්තු ඉතාම බරපතල තීරණ දෙකක් තියෙනවා. මේ දෙකටම සම්බන්ධ වුණේ මහ බැංකුව. එකක් තමයි රුපියල අත්නොමතිකව පාකරලා හැරපු එක. හිටපු මහ බැංකුව අධිපති නිවාඩ් කබ්‍රාල්ගේ අවසාන කාලයක උනේ. ඔහුට ඉතා විශාල පීඩනයක් ගෙනාවා ඇතැම් පාර්ශ්ව විසින් රුපියල පාකර යවන්න. අද මුදල් අමාත්‍යාංශ ලේකපැටියට ඉන්න මහින්ද නැමැති මහත්මයාත් හිටියේ වෙලාවේ නියෝජ්‍ය අධිපතිවරයෙක් හැටියට මහ බැංකුවේ. එතුමා ඇතුළු සියලු නියෝජ්‍ය අධිපතිවරු ඉල්ලා හිටියා රුපියල පාලනයකින් තොරව පාකර හරින්. ඒකෙන් උනේ මේ රටේ ණය බර රුපියල් වලින් 60-70%කින් වැඩි වුණා. ඒ වගේම උද්දමනේ වැඩි වුණා. ජීවත් වෙන්න අමාරු කළා. අර කැරලිකාරී තත්වයකට ඕන කරන සමාජ වටපිටාව නිර්මාණය වුණා. ලෝකේ ගොඩක් රටවල්, අප්‍රිකාවේ බොහෝ රටවල්, ඒ වගේම ආසියාවේ බොහෝ රටවල්, මැද පෙරදිග රටවල් පවා මේ පහසුකීය කෙටි කාලය ඇතුළත රුසියාව සමග වෙළඳ කිවිසුම් වලට අවතීර්ණ වුණා. ඒ වෙළඳ කිවිසුම් වලට අවතීර්ණ වෙලා ඉතාම අඩු මිලට ඔවුන්ට අවශ්‍ය කරන බලශක් ප්‍රභවයන් ඔවුන් රුසියාව හරහා ලබා ගන්න පෙළඹුණා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ගල්ලඟුරු වල මිල ඩොලර් 322ක් විතර වෙනවා සාමාන්‍ය වෙළඳ පොලේ. රුසියානු වෙළඳ පොලෙන් ගන්නකොට ඩොලර් 160ට ගන්න පුළුවන්. එකට එකක් අඩුයි. එතකොට දැන් මේ වාසිය ගන්න ලෝකේ බොහෝ රටවල් වෙළඳ කිවිසුම් වලට යනවා රුසියාව සමග. ඒකට ඇමරිකාව හෝ යුරෝපයේ දාලා තියෙන සම්බාධක වලින් බාධාවක් නැහැ. අපි තාම එහි පැත්තට යන්නේ නැහැ. දැන් මාස 5කට 6කට වැඩි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාලනය පිටෝලා අගමැති හා ජනාධිපති හැටියට මේ කාලය තුල රටේ සුභසිද්ධියට හිවහල් වෙන කවර අලුත් පියවර ගත්තාද කියලා අපිට කියන්න කාරණයක් නැහැ.